මෙයත ඡන්ද විමසීම පිළිබඳව මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති මාධ්‍යම වූකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අදහස් පළ කළා. යම් විදියකින් ඡන්දේ නිදහස්ව සාධාරණව තියන්න බෑ කියලා පෙනී ගියොත් යම් ඡන්දපොලක තිබිලා නැහැ කියලා අපිට ශුන්‍ය කරන්න පුළුවන්. තමන්ගේ ඡන්දය නොබියව නිදහසේ තමන් කැමති ආකාරයකට දෙන්න පුළුවන් වාතාවරණය අපි හදලා තියෙනවා. තමන් ඡන්දෙ දැම්මේ කාටද කියලා කිසි කෙනෙකුට හොයන්න බැරි වෙන බවට අපි නිසක වෙනවා ඒක. ඔබේ ඡන්දපොලට හැකිතා කුදින් යන්න පෙරවරු 7යි පසවරු 4යි අතර ඡන්ද යොසීම තියෙනවා. ඡන්දෙ දෙවීමට අත්‍යවශ්‍යම දේ තමයි වළංගු හැඳුනුම් පතක් රැගෙන යෑම. ඡන්දේ ඔබේ අයිතියයි ඒක තමයි කියන්න තියෙන මාජන. යුද හමුදාව යොදවන්න කියලා අපි කොහෙවත් ඉල්ලලා නැහැ. තවම. ඒක කියන්න බෑ. මොකද පවතින තත්ත්වයක් ආවොත් අපි ඉල්ලන්න පුළුවන් අපි දැනට ඉල්ලලා නැහැ. අපි නමුත් වැඩි ආරක්ෂාවක් අවශ්‍යයි කියලා හිතන තැන් සම්බන්ධයෙන් පොලිස් ප්‍රතිතුමාට අපි දැනුම් දීලා තිනවා සමහර ප්‍රදේශ පිළිබඳව. පොලිස් බලය පරිමේ ලෙස යොදන්නේ කියලා. මෙවර ඡන්ද විමසීම සඳහා පළමු වරට ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි 250ක් ගෙන්වා ඇතැයි පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා ඊට හේතු වූ කරුණද පැහැදිලි කළා. ගස් කපන එක අඩු කරන්න. ඡන්ද පොල පෙට්ටි හදන්න මහවගනි ගස් හපන්න ඕනේ. අපි මේක වටේ දුඹුරු පැට කොලා කලවනවා. පවත්වන අයගේත් පල කරන අයගේත් සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්. හැබැයි යම් ප්‍රවෘත්ති ප්‍රකාශයකින් ඒගොල්ලා ඡන්දය ප්‍රවර්ධන ආකාරයේ දෙයක් කියලා තිබුණොත් එම පක්ෂයේ ඒ කතා කරපු කෙනා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් කරයි කියන එක යටතේ අපි ඔවුනට එරෙහිව ක්‍රියා කරනවා. SMS නවත්තන්න මම නියාමන කොමිසමේ බලයක් මට නැහැනේ. කවුරු හරි තමන්ගේ යාළුවෙකුට SMS එකක් ගැව්වොත් කවුද SMS එක කියවන්නේ? ගහන එක කවුද නවත්තන්නේ? එනයි මුළු ලංකාවෙම SMS මං හරහා යන්න ඕනේ. හරි, ඒ අපේක්ෂකෙක් නිශ්චිතව මේක කරයියලා යම් කෙනෙක් පැමිණිලා දාන්න ඕනේ. පූසක කරේ ගෙජ්ජේ බඳින්න මැතිවරණ කොමසාරිස් යන්න ඕනේ නැහැ නේ.